ධනංජානි සූත්‍රය අපිට ඉතාම වැදගත්. හරිම ලස්සන දේශනාව. ධනංජානි කියලා බමුණෙක් පව්කම් කර කර හිටපු අකුසල් කර කර හිටපු බමුණෙක් මරණාසන්න වෙච්ච වෙලාවේ අන්ත අසරණ භාවයට පත් වෙලා ඔහුට අපාය නිමිති පවා පහළ වුණා. ගිනි දැල් පේන්න පටන් ගත්තා. එවැනි අවස්ථාවක ඔහු තමන්ගේ සේවකෙක් ලවා සාරිපුත්ත මහරහතන් වහන්සේට පණවිඩයක් යවලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩම කරලා ධර්මයේ සිහිපත් කරමින් අපායගාමි අකුසල් බලවත් වෙච්ච මේ ධනංජානි බ්‍රාහ්මණයව කුසල් බලවත් කරලා සුගතියක හිත පිහිටවපු ආකාරය ඔහු මරණින් මතු බ්‍රහ්ම ලෝකේ ඉපදුනා. මෙන්න මේ දේශනාවයි මේ තුල ඇතුළත් වෙන්නේ. මරණාසන්න මොහොතේ පවා සිහි කල්පනාව තියෙනවා නම් ධර්මී හිත පිහිටවන්න පුළුවන් නම් අන්තිම මොහොතේ ජය ගන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි මේ දේශනාව ඔබට සමහර වෙලාවට ඔබේ ජීවිතේ ඔබ ඉදිරියේ ඔබේ අම්මා තාත්තා ඔබේ සහෝදරයෙක් ඔබේ ආච්චි සීයා කාට කවදා කොතන ඉස්සර වෙයිද අපි දන්නේ නැහැ. සමහර ලාවට ඔබ මරණාසන්න කෙනෙක් ඉදිරියේ ඔබට ඉන්න අවස්ථාවක් ඉදෙන්න පුළුවන්. සමහර විට ඔබේ ඔඩොක්කුවේ ඔබ හිස අත ගන්නකොට ඔබ ළඟ පණ ගියා යැති ඔබේ ඥාති. ඔබ සමහර ලාවට රෝහලක වැඩ කරන කෙනෙක් නම් ඕන තරම් ඔබට අත්දැකීම් ඇති. එවැනි මොහොතක ඔබට පුළුවන් නම් කෙනෙකුගේ හිතේ කුසලයක් බලවත් කරවන්න. කරපු පිනක් සිහිපත් කරලා දෙන්න. අකුසල් යටපත් වෙන විදිහට හිත පහදවන්න කුසලයේ තුල. ඒකේ කෙනාට ආසන්න කුසලයක් හැටියට ඊළඟ භවයට උපත පිණිස සුගතියක උපත පිණිස බොහොම රැකවරණයක් හේතුවක් බවට පත් වෙනවා. ඉතින් මේ ධනංජානි සූත්‍රයේ සඳහන් වෙන කාරණා වර්තමානයේට මේ සමාජයේට අකුසල් කරමින් පව්කම් කරමින් මැරෙන්න වැටෙනකන් ජීවත් වෙන මිනිස්සුන්ට ඉතාමත් හොඳ ආදර්ශ ගොඩක් ජීවිතේ සකස් කරගන්න අවශ්‍ය උපදෙස් ගොඩක් මේ දේශනාවේ සඳහන් වෙනවා. මේ ධනංජානි අකුසල් කරමින් පංච දුෂ්චරිතයේම යෙදෙමින් හිටපු කෙනෙක්. ප්‍රාණඝාත කරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවනයේ දෙනවා, බොරු කියනවා, මත්පැන් බොනවා, ඔය පංච දුෂ්චරිතයේම යෙදුණා. ඒ වගේම රජ්ජුරුවන්ගේ හිතයිෂී කෙනෙක් හැටියට ඒ රාජ අමාත්‍යවරු මේ අය එකතු කරගෙන නොයේක් වැරදි වැඩ කර කර හිටපු කෙනෙක්. එතකොට මේ පවුකම් කරන සමාජය තුළ සාමාන්‍යයෙන් මේ අකුසල් කරන අය අද කියන දේවල් එදා ධනංජානිත් ඔය විදිහටම කියේ කිය ගියා. ඉන්නකම් කාලා බීලා ඉන්න ඕන, මැරිලා මොකෙක් වුණහම් මොකද, දැන් ඉතින් අපි මේකෙම යනවා මිසක් ආයිතින් කොහි හැරෙන්නද, ඔබ වහන්සේලාද අපිට කන්න බොන්න දෙන්නේ, අපිට අඹදරුවෝ ඉන්නවා, අපි කොහොම හරි හොඳින් හරි නරකින් හරි අපි හම්බ කරන්න ඕනේ, අපි හම්බ කරොත් අපි සතුටින් කාලා බීලා ඉන්න, ඔය වගේ කතා ධනංජානිත් ඒ කාලේ කියේ කිය අකුසල් කර කර හිටපු කෙනෙක්. ඉතින් ඔය අතරේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔය ධනංජානි හිටපු ප්‍රදේශයට වැඩම කරලා උන්වහන්සේ දවසක් පිණ්ඩපාතේ වඩිනකොට මේ ධනංජානිට සිතුවිල්ලක් පහළ වුණා දානි හැන්දක් බෙදන්න. ඔහු ඒ වෙලාවේ මොකද කරේ, තමන්ගේ නිවසේ තිබිච්ච මේ දානේ භාජනයකට අරගෙන පිණ්ඩපාතේ වඩින සාරිපුත්ත මහරහතන් වහන්සේට බොහොම ගෞරවයෙන් දන් හැන්දක් බෙදුවා. එතකොට මතක තියාගන්න, කෙනෙක්ගේ ජීවිතේ මොන වැරදි අඩුපාඩු තිබුණත් මිනිස්සු කරන පින්කනුත් නැතුවා නෙමෙයි. සමහර විට බොහෝ අපරාධ කරන පවුකම් කරන කෙනෙක් ජීවිතේ එක්ක තමන්ගේ දෙමව්පියන්ට ආදරෙන් සලකනවා වෙන්න පුළුවන්. තමන්ගේ සේවකයෙකුට හරි, ගෙදර ඇති කරන බල්ලෙකුට හරි ආදරෙන් කන්න බොන්න දෙනවා. එක සතෙකුට කුසගින්න නිවාගන්න එක ආහාර වේලක් දුන්නත් ආත්ම සියයක් ආනිසංස දෙන පිනක්. ඒ නිසා කෙනෙක්ගේ ජීවිතේ පව්කම් වගේම පුංචි පින්කම් හරි එකතු වෙච්ච දේවල් තියෙන්න පුළුවන්. ඉතින් ධනංජානි මෙහිම දම් බෙදෙන වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ධනංජානි ගැන දන්නවා. ඒ වෙලේ සාරිපුත්ත හාමුදුරු කියනවා, ධනංජානි දන් දීම පිනක්. හැබැයි ඔබ ඔබේ ජීවිතේ බොහෝ අඩුපාඩු අකුසල් කරමින් ජීවත් වෙන කෙනෙක් ඔබ ගැන මෙවැනි රාවයක් තියෙනවා. ඔබ සිල්වත් වෙන්න, තමන්ගේ ජීවිතයේ සීලාදී ගුණධර්ම ආරක්ෂා කරන්න. සාරිපුත්ත හාමුදුරු බොහෝම කරුණාවෙන් ධනංජානිට අර භුක්තානුමෝදනාව දානි ටිකක් දුන්නට පස්සේ, දානි වැළඳුවට පස්සේ සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා දාන අනුශාසනාවක් කරනවා. අර දන් හැන්ද බෙදුවට පස්සේ සාරිපුත්ත හාමුදුරු කරුණාවෙන් සීලය ගැන ධනංජානිට උපදෙස් ටිකක් දුන්නා. ඒ වෙලාවේ ධනංජානිගේ හිත කැමති වුණේ නැහැ මේ බණහන්. අපි දන්නවා සමහර වෙලාවට කෙනෙකුට හොඳ නරක කියන්න ගියාම කැමති වෙන්නේ නැහැ. අකුසලයටම යෙදිච්ච කෙනා කෙනෙක් ඒකෙන් වළකින්න කියනකොට ඒකට කැමති නැහැ. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය.
ඔය ආටානාටි සූත්‍ර බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි බොහෝ යක්කු බුදුහාමුදුරන්ට ධර්මයට තුනුරුවන්ට අගෞරව කරනවා තුනුරුවන්ට අපහැදීමෙන් ඉන්නවා ඒකට හේතුව මේ යක්කු ප්‍රාණඝාතාදී අකුසල් කරන්න කැමතියි ඒවා කරන්න එපා කියනකොට ඒ එපා කියන කෙනා එක් වෛර බඳිනවා ගැටෙනවා හොරකමටම කැමතියි එවැනි වැරදි වැඩ කරන්න කැමති කෙනා කවුරු හරි හොරකමේ වලකින්න කියලා ආදීනව කියනකොට එයා එක්ක ගැටෙනවා කැමති නැහැ ඒ වහන්න වැරදි කාම සේවනයේට කැමති කෙනා ඒකෙන් වලකින්න කියලා ඒකේ ආදීනව කියනවටවත් කැමති නැහැ කියන කෙනා එක්ක වෛර බඳිනවා ඊළඟට බොරුවෙන්ම ජීවත් වෙන බොරුවටම කැමති කෙනා බොරු කියන්න එපා කියලා ආදීනව පින්නනවට කැමති නැහැ ඒවත් එක්ක ගැටෙනවා මත්පැන් මඩ්‍රව්‍ය ඒවා ජීවිතේ කරගත්ත කෙනා ඒවෙන් වලකින්න කියලා කියනවටවත් කැමති නැහැ. එදකොට මේ මනුස්ස ලෝකෙත් ওই ස්වභාවය ওই විදිහටම තියෙනවා මිනිස්සු අතර. ධනංජානීට සාරිපුත්ත මහරහතන් වහන්සේ උපදෙස් දෙනකොට ධනංජානී කියනවා අනේ ස්වාමිනිය ඔබ වහන්සේලා නම් කියයි. අපිට අඹ දරුවෝ ඉන්නවා. දැසි දස්සෝ ඉන්නවා, කම්කරුවෝ ඉන්නවා. අපිට යුතුකම් කියලා දෙයක් තියෙනවා. ඔබ වහන්සේලාට වගේ නෙමෙයි කියුවෝ. ඒ නිසා අපිට හොඳින් හරි නරකින් හරි අපිට හම්බ කරන්න ඕනේ. ඒ නිසා ඔබ වහන්සේ ওই දානි ටික බෙදුවා. අර සාමාන්‍ය කියන්නේ ඔබ වහන්සේ දානි ටික පිළිගත්තා නම් ඔබ වහන්සේගේ වැඩක් බලාගෙන යන්න අපිට ඕන විදියට අපි ඉන්නම් වගේ කතාවක් කිව්වා. ධනංජානි ওই වගේ සාරිපුත්ත හාමුදුරන්ගේ අවවාද පිළිගත්තේ නැහැ ඒ වෙලාවේ. පස්සේනේ මොලේ පෑදෙන්නේ. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩියා. දැන් ඒ වුණාට අර දානි දීපු පින නැති වෙන්නේ නැහැ. ධනංජානිට සාරිපුත්ත මේ සාමාන්‍ය ස්වාමීන් වහන්සේ නමකට සාමාන්‍ය මිනිස්සෙකුට හිඟන්නේකට දානි හැන්දක් බෙදුවා නෙමෙයි මේ බුද්ධ ශාසනයේ ධර්ම සේනාධිපතින් වහන්සේ ඒකා සංකීය කල්පලක්ෂයක් පාරමී පුරපු අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රයේ ඒ විදිහටම පවත්වන්න පුළුවන් භික්ෂූන් වහන්සේලා අතර අග්‍ර සාරිපුත්තයන් වහන්සේටයි දානි හැන්දක් බෙදුවේ ඒක මහා පිනක් ඔහුට ඉතින් සාරිපුත්ත හාමුදුරුව ඔය ගමෙන් වෙනත් ප්‍රදේශයකට උන්වහන්සේ චාරිකාය වඩිනකොට වැඩි ආයි කාලයකට පස්සේ අවුරුදු ගණනාවකට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔය ගම්මානෙට වැඩම කරා. ඒ වෙනකොට ධනංජානි දැන් වයසයි. අර අකුසල්ම කර කර ආයිතින් හැදිච්ච මිනිහෙක් නෙමෙයි. ඒ ජීවිතේ පවුකම් කරලා අකුසල් කරලා පුළුවන් තරම් වැරදි වැඩ කරලා ඔහු වයසට ගිහිල්ලා ඔන්න ඔහු ලෙඩ ඇඳට වැටිලා ඔය අතරේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් වැඩියා. සාරිපුත්ත හාමුදුරුව වැඩියා කියන ආරංචිය සේවකෙක් මාර්ගෙන් ධනංජානි දැනගත්තා. ඔන්න ඔය අතරේ ධනංජානිට දැන් එක තැන් වුණා අර ඉන්නකම් කරපු පවුකම් අකුසල් මේ පංච දුස්චරිතේ විපාක දැන් බලවත් වෙලා මරණාසන්න කාලි දැන් ගති නිමිති පහළ වෙන්න පටන් ගත්තා. පින්වතුනි ගති නිමිති කියන්නේ ගතිය කියන්නේ ඊළඟ උපත. ඒ ඊළඟ උපත ගැන මැරෙන්න කලින් නිමිති පහළ වෙනවා. ඊළඟ දැන් සමහරුන්ට නිරේ යන්න ඉන්න කෙනාට ගිනි දැල් පේන. අපායේ නිමිති පේනවා. යමපල්ලු තමන් උස්සන් යනවා, වද දෙනවා, උල් වලින් අනිනවා ඒවා පේන්න පුළුවන්. තිරිසන් අපායේ උපදින්න කර්ම හැදිච්ච කෙනාට බිය තැති ගැනීම බහුලව දැනෙනවා. ආසන්න කාලේ සමහරු ඇකිලෙනවා මට බයයි බයයි කී කී ඇකිලෙනවා. ප්‍රේත ලෝකේ යන විදිහට නම් කර්ම හැදිලා තියෙන්නේ සා පිපාසාව බහුලව දැනෙනවා යාට. හැම වෙලෙම පිපාසයි උගුරකට වේලෙනවා අර අමනුෂ්‍යයන් කනබොන දේවල් වලට ආසාව ඇති වෙනවා මැරිච්ච ඥාති ප්‍රේතියෝ පේනවා සමහරුන්ට හැබැයි පින් කරපු කෙනෙක් නම් හොඳට පින් දහම් කරලා කුසල් වඩලා මරණාසන්න කාලේ හොඳට පින බලවත් වෙච්ච කෙනෙක් නම් ගති නිමිති හැටියට දෙවියන් පේනවා දිව්‍ය විමාන පේනවා දිව්‍ය රත පේනවා ඔබ අහලා ඇතිනේ දුටුගැමු රජුරෝ මරණාසන්න වෙච්ච වෙලාවේ දෙවිවරු අහසේ දිව්‍ය රත වලින් පෙනී ඉඳලා අඬ ගැහුවා කියනවා රජතුමායින් අපේ දිව්‍ය ලෝකෙට එන්න අපේ දිව්‍ය ලෝකෙට කියලා. එතකොට මේ වගේ ගති නිමිති ගැන ධර්මයේ සඳහන් වෙනවා. දැන් ධනංජානිට පේනවා තමන්ගේ ඔළුව වටේ කඹයක් වෙලලා ශක්තිමත් කෙනෙක් කිටි කිටි ගාලා හිස තද කරනවා වගේ දැනෙනවා. උල් පිහි අරගෙන ඇවිල්ලා තමන්ගේ පපුවට අනිනවා බඩ තීරු තීරු කපනවා වගේ තේරෙනවා. හිස් මුදුනට පිහි වලින් අනිනවා වගේ තේරෙනවා. උස්සගෙන ගිහිලා ගිනි අඟුරු වලක දාලා පුච්චනා වගේ දැනෙනවා. දැන් ධනංජානි සේවකයෙකුට අමාරුවෙන් කතා කරලා කිව්වා "නේ ඔබ සාරිපුත්තයන් වහන්සේ ඉන්න තැනක් හොයාගෙන යන්න. උන්වහන්සේ මට අනුකම්පා කරાવી. උන්වහන්සේ මට බොහෝ කාලයකට පෙර අවවාද කරා. මේ පව්කම් කරන්න එපා කියලා. මං ඒව පිළිගත්තේ නෑ එදා.
අනේ උන්වහන්සේට මං ගැන කියන්න මං දානියෙන්දක් පූජා කරා දවසක් උන්වහන්සේට මං ගැන අනුකම්පාවෙන් මාව බලන්න වැඩම කරන්න අනේ මට පිහිට වෙන්න කියලා ඔබ ගිහින් කියන්න කිව්ව හොයාගෙන ගිහිල්ලා ඉතින් සේවකයා දුවගෙන දුවගෙන ගියා සාරිපුත්ත හාමුදුරු ඉන්නේ කොහෙද කියලා හොයාගෙන අහගෙන ගිහිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ ඉන්න තැන හොයාගත්තා උන්වහන්සේට ගිහිල්ලා වන්දනා කරලා ඒ කාලේ වඳිනකොට කෙනෙක්ගේ පණවිඩයක් අරගෙන ගියාම ඉස්සෙල්ලා තමන් වන්දනා කරලා ඔහු වෙනුවෙන් වන්දනා කරනවා ඒක බුදුහාඳුරගෙන් කාලේ වෙච්ච දෙයක් දැන් බුදුරජාණන් වහන්සේ දකින්න ආව සමහරට අනාථපිණ්ඩික සිටුතුමත් ගිලන් වෙච්ච වෙලාවේ සේවකයෙකුට කියන ඔබ ගිහිල්ලා මගේ වචනෙන් මේ වන්දනා කරන්නේ අනාථපිණ්ඩික සිටුතුමා වෙනුවෙන් කියලා බුදුරජාණන් වහන්සේට ඔබ වඳින්න එතකොට තමන් වෙනුවෙන් තව කෙනෙක් තමන්ට යන්න බැයි නම් තව කෙනෙක්ව යවලා වන්දනා කරවන ඒ කාලේ එහෙම දෙයක් තිබිලා තියෙනවා. ඉතින් ඒ වගේ සිදුවීම් ගොඩක් ධර්මයේ සඳහන් වෙනවා. දැන් දනංජානි වෙනුවෙන් අර සේවකයා ගිහිල්ලා සාරිපුත්ත හාමුදුරන්ට වන්දනා කරලා කිව්වා ස්වාමීනි මේ වන්දනා කරන්නේ දනංජානි බ්‍රාහ්මණතුමා වෙනුවෙන් මම මේ ඔබ වහන්සේට වන්දනා කරන්න. දනංජානිට බොහොම අමාරුයි අසාධ්‍යයි. ඔහු මරණාසන්න වෙලා ඔබ වහන්සේව සිහිපත් කළා මෙන්න මේ කාරණේ කියන්නේ කිය ඔබ වහන්සේට දවසක් දානිහෙන්දක් බෙදලා තිනවා බොහෝ කාලයකට පෙර ඔබ වහන්සේ අවවාද කරා නමුත් ඔහු ඒවයි කාලි පිළි අරගෙන්නේ අනේ ස්වාමීනි ඔබ වහන්සේට පුළුවන් නම් වඩින්න කීවා කියලා ඔන්න ආරාධනාව කරා දැන් සාරිපුත්ත හාමුදුරුවෝ ආරාධනේ පිළිගත් එදා උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා හවස් සරුවේ දනංජානිගේ නිවසට වැඩියා දැන් වැඩම කරපු වෙලාවේ බොහොම ධනවත් කෙනෙක් ඉති ඒ කාලේ තමන් ඇඳේ එක තැන් වෙලා බොහොම අමාරුවෙන් ඉන්නකොට දැන් ආසනයකුත් පනවල සේවකයෝ සාරිපුත්ත හාමුදුරන්ට ඇඳ ළඟම ආසනයක් පනවල තිබ්බා. උන්වහන්සේ වැඩම කරලා වැඩ හිටියා. සාරිපුත්ත හාමුදුර අහනවා දනංජානි කොහොමද ඔබට දැන් ඉස්සරලාම ගිහිල්ලා ලෙඩේ ගන්න අහන්නේ. දැන් ඔබ හිතන්නේ ඔබ ලෙඩෙක් බලන්න ගියා කියලා. ඔබ ඉස්පිරිතාල වලට යනවා ඔබේ නෑදෑයෙක් ලෙඩ වෙලා ඉන්නවා නම් ගෙවල් වලට යනවා. ගිහිල්ලා අපි ගිය ගමන් අහන්නේ කොහොමද දැන් සනීපද? දැන් වෛද්‍යවරු මොකද කියන්නේ? දැන් හොඳ වෙන පාටක් තියෙනවද ඉස්සලා ලෙඩේ ගැන අහන්නේ ගිය ගමන් බණ කියන්නේ යන්නේ ඉතින් සාරිපුත්ත හාමුදුරුවෝත් ඇහුවා කොහොමද ඔබට ඉවසන්න පුළුවන්ද දරා ගන්න පුළුවන්ද කච්චිතේ කමනියං කච්චි ආපනියං කච්චි දුක්ඛා වේදනානෝ අභික්ඛමන්තිනෝ පටික්ඛමන්ති කොහොමද ඔබේ දුක් වේදනා අඩු වෙන පාටක්ද තියෙන්නේ එන්න එන්න වැඩි වෙනවද කියලා ඇහුවා අන්න එතකොට දනංජානි උපමා හතරකින් කියන ඒ කාලේ ගොඩාක් දේවල් බුදුහාඳුරන්ගේ කාලේ උපමා වලින් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට උපමා කියලා තියෙනවා. දනංජානි කියනවා සාමීනි මගේ ඔළුව වටේට ඉතාම ශක්තිමත් කෙනෙක් කඹයක් වෙලලා කිටි කිටි කාලා මේ කඹේ හිර කරනවා වගේ අදිමාත්‍ර වේදනාවක් මගේ හිස ඇතුලේ මට දැනෙනවා කියලා. ඊළඟ උපමාවෙන් කියන උල් පිහියක් අරගෙන මගේ හිස් මුදුන පලනවා වගේ මට තේරෙනවා කියලා. හිස් මුදුනට උල් පිහියකින් ඇනගෙන ඇනගෙන ගිහිලා හිස් මුදුන පලනවා වගේ මට තේරෙනවා කියලා. ඊළඟට කියනවා සාමීනී මස් කපන පිහියකින් මගේ බඩවැල් තීරු තීරු කපනවා වගේ කුස ඇතුලෙන් අදිමාත්‍ර වේදනාවක් මට උපදිනවා කියලා. ඊළඟට කියනවා සාමීනී හතර දිනක් මාව උස්සන් ගිහිල්ලා ගිනි අඟුරු වලකට දාලා මාව පුච්චනවා වගේ මගේ ඇඟම දනවා කියලා. ඔන්න බලන්න මරණාසන්න මොහොතේ පහළ වෙච්ච නිමිති වේදනා Tamanට දැනෙන දේවල්ද? හතර දෙනෙක් උස්සන් ගිහිල්ලා ගිනි අඟුරු වලක දාලා පුච්චනවා වගේ තේරෙනවා. උල් පිහිවලින් අනිනවා වගේ තේරෙන ඔළුවට. කඹයක් ඔළුවේ වෙලලා හිස තද කරනවා වගේ කෙනෙක් තේරෙනවා. බඩවැල් තීරු තීරු පිහිවලින් ආයුධ වලින් කපනවා වගේ දැන් මේ මරණ මංචකේ දැනෙන දේවල් උහුට. සාරිපුත්ත හාමුදුරන්ට ඔහු කියන දේවල් ඔහුගේ ස්වභාවය උන්වහන්සේට ප්‍රඥාවෙන් නුවණින් වැටහුණා. දනංජානි ඉන්නකම් පවුකම් කර කර හිටියා. දැන් නම් මේ අපායටමයි කර්ම හැදිලා තියෙන්නේ. නිරේගාමී කර්ම බලවත් වෙලා මේ ගති නිමිති 15 වෙගෙන ඇවිල්ලා තියෙන්නේ. හැබැයි සිහිය තියෙනවා. අන්න වැදගත්කම. පෙර පිනකට සිහි මුලා වෙලා නැතුව ඒ වෙලාවේ සාරිපුත්ත හාමුදුරුවෝ වැඩම කරද්දී සිහි නුවණ තිබුණා. ඒ සිහි නුවණත් දුර්වල වුණා නම් සමහරුන්ට අකුසල් බලවත් වෙනකොට සිහි විකල් වෙනවා. එහෙම වුණොත් ඒ වෙලාවේ ආයි ධර්මයේ කියලා බණ කියලා හිත පිහිටවන්න බෑ. දැන් ඔබ හිතන්න මරණාසන්න වෙලාවේ ඔහුගේ සිහිය විකල් වෙලා නම් සිහි මුලා වෙලා නම් ඔහුට අපි පිනක් සිහි කරගන්න කියට ඔහුට ඒක තේරෙන්නේ නැහැ. සිහි විකල් වෙන දේවල් කියවන්න. ඒ නිසා සිහිය තිබුණොත් ඒ මොහොතේ වීරියෙන් හිත පිහිටව ගන්න පුළුවන් නම් මරණාසන්න මොහොතේ ධර්මයේ හිත පිහිටවලා ගැලවෙන්න පුළුවන්. ඉතින් සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා දනංජානි දැන් ඔබ අප්‍රමාදීව මේ විදිහට වීරිය වඩන්න. සාරිපුත්ත හාමුදුරුවෝ කියන දනංජානි දැන් ඔබට ඔබේ අකුසල් බලවත් වෙලා තියෙනවා.
අයි බොරු කියන්නේ ආර්යයන් වහන්සේලා රවට්ටන්නේ නැහැ මුලා කරන්නේ උන්වහන්සේ කියනවා ධනංජානි ඔබට නිරේගාමි අකුසල් බලවත් වෙලා ඔබ අපාය ආදීනව සිහි කරන්න කියනවා නිරේ දුක් සහිතයි කියලා ආදීනව සිහි කරන්න ඔබ මේ වෙලාවේ අපාය කියන්නේ දුක් සහිත තැනක් නිරේ කියන්නේ මේ තරම් දුකක් කියලා අපාය දුක මෙනෙහි කරන්න කියනවා මෙනෙහි කරලා හිත පිහිටවන්න අනේ මට ඊට වඩා හොඳයි තිරිසන් ලෝකේ ඒ තරම් දුකක් නැහැ කියලා තිරිසන් ලෝකේ හිත පිහිටවන්න කියනවා ඊට අවශ්‍ය වෙන විදිහට සාරිපුත්ත හාමුදුරුව ධර්ම කාරණා මතු කරමින් ඔබ මේ විදිහට හිතන්න මේ විදිහට හිතන්න කියලා ධර්ම කරුණ කියලා දුන්නා නිරේ කියන්නේ මහා දුකක් මේ සතර අපාය අතර දුක් සහිතම තැන තමයි නිරේ පුංචි මොහොතක්ක සැනසීමක් නැහැ හැම වෙලාවෙම පිච්චෙනවා ගිනි අඟුරු ගොඩවල් වල ගගහ යමපල්ල වද දෙනවා ඔබ මේ දේශන අහලා ඇති දේවදූත සූත්‍රයේ බාලපඬිත සූත්‍රය වගේ දේශනාවල අපාය ගැන බොහෝ කාරණා බුදුහාඳුරු පෙන්නනවා එතකොට චුතවීමක් නෑ ආයි මැරෙන්නේ නෑ අපායි කර්මයේ ගෙවල අවසන් වෙනකන් සමහර දැන් ඔබට හිතෙන්න පුළුවන් ඔය අපාය අතපය කපනකොට ඊළඟට ලෝදිය පොවනකොට වද දෙනකොට ඔහු එතනින්ම ඉතින් චුත වෙලා යනවනේ ඔක පොඩි වෙලාවනි කියලා ඔහු ආයෙමත් ඒ විදිහටම එතන පහළ වෙන කර්ම විපාකේ ගෙවෙනකන් අපායෙන් චුතවීමක් නෑ එතනම ආයෙ ආයෙමත් පහළ වෙවි ඒ අකුසලේම ගෙව ගෙව කර්මයේ ගෙවෙනකන් අපායෙම අපායෙන් අපායට වැටි වැටි කල්ප ගණන් සමහරුන්ට දුක් විඳින්න සිද්ධ වෙන. ඉතින් සාරිපුත්ත හාමුදුරුව මේ මරණාසන්න මොහොතේ ධනංජානිට පැහැදිලි කළ දුන ධනංජානි අපාය කියන්නේ මහා දුක් සහිත තැන. අපාය කියන්නේ මහා දුකක්. ඒ නිසා ඔබ අපාය ආදීනව සිහි කරලා තිරිසන් ලෝකෙ හිත පිහිටව ගන්න කියලා සාරිපුත්ත හාමුදුරුව කාරණා සිහිපත් කරලා දුන්නා. ටික වෙලාවක් යනකොට ධනංජානිගේ හිත තිරිසන් අපාය හිත පිහිටියා. දැන් ඔන්න ඔබට හිතෙන්න පුළුවා මේ සාරිපුත්තයන් වහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍ර ධර්ම සේනාධිපතින් වහන්සේ මේ ඇයි තිරිසන් ලෝකෙ හිත පිහිටෙව්වේ කියලා. පින්වතුනි නිරේ යන්නම කර්ම හැදිච්ච කෙනා එකපාරට දිව්‍ය ලෝකේ යවන්න බෑ. ටික ටික තමයි උඩට ගන්නෙ පඩියෙන් පඩිය තමයි උඩට නැගගන්නේ. අපායට වැඩිය ටිකක් හරි හොඳයි තිරිසන් අපාය. නිරේට වඩා චුට්ටක් හරි හොඳයි. මොකද තිරිසන් සතුන්ට කවුරුත් ලෝදිය පොවනවාත් හැම වෙලේම උල් වලින් අනිනවා කපනවා වද දෙනවා එහෙම දෙයක් නැහැ ওই මොනවා හරි ජරාවක් කාලා තිරිසන් සතුන් හැබැයි තිරිසන් ලෝකේ බිය තැති ගැනීම තියෙනවා ඔහි ජීවත් වෙලා ටික කාලයක් ඉඳලා ඒ සතා එක්ක කාට හරි ගොදුරක් වෙනවා අර නිරේ තරම් දුකක් නැහැ ඒ නිසා තිරිසන් ලෝකේ හොඳයි කියලා එතන හිත පිහිටවන්නක උන්න දැන් ධනංජානිට ටික වෙලාවක් යනකොට අර අපායේ නිමිති යටපත් වුණා තිරිසන් ලෝකේ හිත පිහිටියා ඊට පස්සේ සාරිපුත්ත හාමුදුරුව කියනවා ධනංජානි දැන් ඔබේ හිත පිහිටලා තියෙන්නේ තිරිසන් අපායයි දැන් ඔබ තිරිසන් ලෝකේ දුක් සහිතයි කියලා දැන් ඔබ ආදීනව සිහි කරන්න පටන් ගන්න තිරිසන් සතුන් කියලා කියන්නේ ඒක අපායක් කියෝ කෙනෙකුට දකින්න පුළුවන් කෙනෙක් හිතන්න පුළුවන් අනේ හරි ලස්සනයි විසිතුරුයි අනේ මට එහෙම හිතනයි මේ පිංකම් කරන සමහරු පවා හිතනවා මට කුරුල්ලෙක් වෙලා ඉන්න තියෙනවනම් අහසි පියාඹගෙන යන්න එහෙම හිතනයි ඉන්න එතකොට බලන්න මේ අවිද්‍යාවේ තියෙන භයානකම සමහරව අපිටම කියලා තියෙන කුරුල්ලෙක් වෙන්න ආසයි අහසෙ පියාඹගෙන යන්න පුළුවන් ওই සත්තුන්ට කිසි කරදරයක් නැහැ උන්ගේ පාඩුවේ ඉන්න උන්ට ප්‍රශ්න නැහැ එහෙම හිතනයි ඉන්න අපායේ හිත පිහිටවනවා අවිද්‍යාව නිසා සාරිපුත්ත හාමුදුරු කියනවා ධනංජානි අපාය කියන්නේ දුක් සහිත තැන පුංචි සතා තව සතෙක්ගේ ගොදුරක් ඒ සතා තවත් ලොකු සතෙක්ගේ ගොදුරක් ඒ සතා ඊටත් වඩා ලොකු සතෙක්ගේ ගොදුරක් ඔබ හොඳට බලන්න තිරිසන් සත්වයන් තුල මුළු තිරිසන් ලෝකේ පුරාම තියෙන්නේ බිය තැති ගැනීම හැම වෙලාවෙම මේ සත්වයන් ඉන්නේ බියෙන් තැති ගැනීම කොයි වෙලේ තමන් තව සතෙකුට ගොදුරක් වෙයි දන්නේ නැහැ කියලා බයෙන් ඉන්නේ දැන් ඔය ඔබ නිකන් සාමාන්‍යයෙන් බලන්න පුංචි ඔය මාළුවෝ ඉන්න තැනකට ගල් කැටයක් විසි කරලා බලන්න කොච්චර බයෙන් සැරින් එහෙට මෙහෙට ගිහිල්ලා හැංගෙන තැනක් හොයාගන්න අත්තක් කැඩෙන හඬක් ඇති ගහක කොලයක් වැටුණත් අත්තක වහලා ඉන්න කුරුල්ලා සැනින් පියාඹගෙන යනවා බය වෙලා. ගුහාවට රිංගන සතා සැනින් ගුහාවට රිංගනවා. හැංගෙන්න පුළුවන් තැන් හොයාගෙන සත්තු දුවනවා. පියාඹන සතා සැනින් අහසට පියාඹනවා. පීනන සතා සැනින් ගිහිල්ලා පීනලා හැංගෙන තැනක් හොයාගන්න. හැම වෙලාවෙම සත්‍යයන් බයෙන් තැති ගැනීමෙන් ඉන්නේ. තමන් තව සතෙකුට ගොදුරක් වෙයි කියලා ජීවිත බයක් මරණ බයක් තුල තැති ගැනීමෙන් ජීවත් වෙන එක අපායක් ලෙඩක් වුණා කියලා කට ඇරලා කියන්නේද මට බේතක් දෙන්න කියලා
ඒ නිසා තිරිසන් ලෝකේ කියන්නේ අන්ත දුක් සහිත තැනක්. හැබැයි නිරේට වැඩි චුට්ටක් හරි හොඳයි. ධනංජානිට සාරිපුත්ත හාඳුර කියනවා ධනංජානි දැන් ඔබ තිරිසන් අපාය ආදීනව සිහි කරලා ප්‍රේත ලෝකේ හොඳයි කියලා එතන හිත පිහිටවන්න උත්සාහ කරන්න කියලා. කවුරු හරි දෙන පිනක් හරි අනුමෝදන් වෙලා ඉන්න පුළුවන් කියලා. ඒ නිසා පින් ගන්න පුළුවන් ප්‍රේත ලෝකික කාගේ හරි පිනක් හරි අනුමෝදන් වෙලා මට ඉන්න පුළුවන් කියලා ප්‍රේත අපාය හිත පිහිටවන්න. ඒක ටිකක් හොඳයි කිව්වා ඊට වඩා. දැන් ධනංජානි සාරිපුත්ත හාඳුරන්ගේ ඒ අවවාද අනුව තිරිසන් අපාය ආදීනව සිහි කරලා ප්‍රේත ලෝකේ හිත පිහිටෙව්වා. ටික වෙලාවක් යනකොට ප්‍රේත අපාය හිත පිහිටියා. පින්වතුනි ප්‍රේත කොට්ටාස ගණනාවක් ධර්මයේ සඳහන් වෙනවා. ඒ අතර සමහර ප්‍රේතයෝ ගැන සඳහන් වෙනවා ඒ පරදත්තූප කියන ප්‍රේත කොට්ටාස. කෙනෙකුගෙන් පින් අරගෙන සුවපත් වෙන්න පුළුවන්. අනේ අපේ ඥාතීන් අපිට දැන් පින් දෙයි. අපේ නෑදෑයෝ අපිව සිහිපත් කරලා දැන් පිනක් කරයි. දැන් පින් දෙයි කියලා පින් ගන්න බලාගෙන ඉන්න ප්‍රේත කොට්ටාස ගොඩාක් ඉන්නවා. එතකොට ඒ අතර පරදත්තූප කියන ප්‍රේතයෝ ඒ වගේ. කවුරු හරි පින් දුන්නොත් ඒ පිනෙන් සුවපත් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ පින් අරගෙන සුවපත් වෙන ප්‍රේත කොට්ටාස ඉන්නවා. අර තිරිසන් ලෝකේ තරම් බයක් තැති ගැනීමක් Taman ගොදුරු කර ගනීවි කියලා එහෙම දෙයක් නැහැ. හැබැයි ප්‍රේතයන්ට තියෙන සාපිපාසාව ගොඩාක් දැනෙනවා. සාරිපුත්ත හාමුදුරෝ ඔය අවවාද දෙනකොට ධනංජානිගේ හිත ඔන්න දැන් ප්‍රේත ලෝකේ පිහිට. දැන් බලන්න ටික ටික උඩට ගන්න. නිරය ආදීනව සිහි කරලා තිරිසන් අපාය හිත පිහිටියෝ. එතන ආදීනව සිහි කරලා දැන් ප්‍රේත ලෝකේ හිත පිහිටියෝ. ප්‍රේත ලෝකෙත් හිත පිහිටියා. දැන් ධනංජානි හිත ප්‍රේත ලෝකෙ හිත පිහිටියට පස්සේ සාරිපුත්ත හාඳුරු කියනවා ධනංජානි ප්‍රේත ලෝකෙ කියන්නේ දුක් සහිතයි කියෝ. එතන සැපයක් නෙමෙයි. ඔබ දැන් ප්‍රේත ලෝකෙ ආදීනව සිහි කරන්න පටන් ගන්න. මේ ප්‍රේතයන් කියන්නේ මහා දුකක් විඳිනවා. සමහරු බුද්ධාංකුර ගණන් ප්‍රේත ලෝකෙ සාපිපාසාවේ මුළු ඇඟම දනවා. සෙම්සොටු අසූචි මලමුට්ට හොය හොයා කුසගින්න නිවා ගන්න. යොදුන් ගණන් ප්‍රේතයෝ දුක් විඳ විඳ දුවනවා කියෝ. මේක දුක් සහිත තැනක් ප්‍රේත ලෝකෙ. ඔබ මනුස්ස ලෝකේ හිත පිහිටවන්න කියා ප්‍රේත ලෝකේ ආදීනව සිහි කරලා ඔන්න දැන් මනුස්ස ලෝකේ හිත පිහිටවන්න. මතක තියාගන්න යම් තැනක හිත පිහිටියට පස්සේ එතන ආදීනව සිහි කරත් ඒ ආදීනව සිහි කරලා එතනින් හිත මුදවලා ඊළඟ තැන හිත පිහිටවන්න. දැන් මනුස්ස ලෝකේ හිත පිහිටියා. හැබැයි මනුස්ස ලෝකේ හිත පිහිටන්න නම් පිනක් බලවත් වෙන්න අන්න එතනදී සීලේක පිහිටෝලා පෙරවැරදි තියෙන්න පුළුවන් කෙනෙකුට. හැබැයි ඒ මොහොතේ සීලේක පිහිටෝන තමන් කරපු පින මතු කරලා දෙනවා. සාරිපුත්ත හාමුදුරු ඒ වෙලාවේ ධර්ම කරුණු කියමින් ධනංජානිව සීලේක පිහිටෙවා. අර බත් හැන්දක් පූජා කරපු පින ගොඩාක් බලවත්. සාරිපුත්ත හාමුදුරන්ට දානි හැන්දක් පූජා කරේ. ඒ පින සිහි කරනකොට මරණ මංචකයේ පින මතු වෙනවා බලවත් වෙනවා. සීලේක පිහිටලා කරපු පින් සිහි කරන්න සිහි කරන්න ඒ පින මතු විලා බලවත් වෙනවා. අකුසල් යටපත් වෙනවා. මතක තියාගන්න සාමාන්‍ය ඔබ දන්නවා සාමීන් වහන්සේලා අදත් ලෙඩෙක් බලන්න ගියාට පස්සේ ඉස්පිරිතාලයකට ගියත් ගෙදරකට ගියත් ගිලන් වෙච්ච කෙනෙක් ළඟට ගියත් ඒ කෙනාව සීලේක පිහිටවන සමාහිට මහා අපරාධකාරයෙක් වෙන්න පුළුවන්. ඔබ දන්නවා සාමාන්‍යයෙන් අපේ රටේ අතීතේ දැන් නම් ක්‍රියාත්මක නොවුනට මරණ දඬුවම් ක්‍රියාත්මක වෙච්ච කාල තිබුණා අපේ රටේ. ඒ එල්ලුම් ගහ ක්‍රියාත්මක වෙච්ච කාලවල සාමීන් වහන්සේලා එල්ලන දවසේ අවසාන වෙලාවේ ඊට පෙර මොන වැරදි මොන අපරාධ මොනවා තිබුණත් සාමීන් වහන්සේ නමක් වඩම්මලා උන්වහන්සේ සීල් සමාදන් කරලා බණ කියලා බුදුගුණ කියලා පිරිත් ටිකක් කියලා හිත පිහිටව අන්තිම මොහොතේ හරි ඔහු කරපු අකුසලේ විපාක ඔහු ඒ වෙලාවේ භුක්ති විඳත් ඊට පෙර ඔහුව සීලේක පිහිටවල ධර්මයේ සිහි කෙරෙව්වා. එතකොට සාමාන්‍ය අදත් ස්වාමීන් වහන්සේලා ලෙඩෙක් බලන්න ගියාම ඉස්පිරිතාලයකට ගියත් අපි පන්සිල් සමාදන් කරනවා. පරණ වැරදි තියෙන්න පුළුවන්. හැබැයි ඔබතුමා දැන් ඉඳන් සිල්වත්. කාගේද වැරදි නැත්තේ? දැන් ඔබ හිතන්න අඟුලිමාල හාමුදුරුව මොනතරම් වැරදි අපරාධ පැවිදි වෙන්න කලින් කරපු කෙනෙක්ද? උන්වහන්සේ සීලේක පිහිටියට පස්සේ බුදුහාමුදුරු පෙන්වුවේ හරියට වලාකුලින් මිදිච්ච පුන් සඳක් වගේ. එයාගේ ජීවිතයේ කුසලයේ තුල පින තුල ඊට පස්සේ බැබලෙන්න පටන් ගන්න. අර අකුසල් කර කර පව්කම් කර කර පංච දුස්චරිතේ ඉන්න තාක්කල් ඒ සඳ බැබලෙන්නේ නැහැ වලාකුලෙන් වැහිලා තියෙන. හැබැයි යම් දවසක හිතනවා අද ඉඳන් මං සිල්වත් වෙනවා. අද ඉඳන් මං ධර්මයේ පිහිටනවා. අදයි නම් මං ගුණධර්ම පුරනවා කියලා යම් දවසක ධර්මයට එනවා. ඒ මොහොතේ ඉඳන් වලාකුලින් මිදිච්ච පුන් සඳ වගේ ධර්මයේ තුල ජීවිතේ බැබලෙන්න පටන් ගන්නවා. ධර්මයේ තුල ජීවිතේ ආලෝකමත් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා කෙනෙක්ගේ මොන පරණ වැරදි මොනවා තිබුණත් ඔබ සීලේක පිහිටියට පස්සේ
ඔබ දක්ෂ වෙන්න ඕනේ පරණ වැරදි හිතෙන් අයින් කරන්න. මං දැන් සිල්වත්. අන්න එතනයි දියුණුව තියෙන්නේ. දැන් සමහරු ඉන්නවා මානසික වශයෙන් ඒ ශක්තිය නැහැ හිත රැකගන්න. ඒ අය ජීවිතේ පන්සිල් ගත්තත් පරණ වැරදි හිත හිතා පසුතැවෙනවා. අයියෝ මං ඒ කාලේ මෙහෙම වැරදි කරා. ඉස්සර මං මේ වගේ පව්කම් කරා. මං ඒ කාලේ නොදන්න කාලේ මේවා කරා. දැන් ඒ කාලේව. හැබැයි ඒවා දැන් ඔබ හිතන්න හිතන්න වෙන්නේ ඒ කරපු අකුසල් බලවත් වෙනවා. හිතන්න හිතන්න බලවත් මතක තියාගන්න චේතනා පහල කරලා තමයි අපි හිතෙන් හිතන්නේ. චේතනා පහල කරලායි අපි කතා කරන්නේ. චේතනාව සිත කය වචනේ තුන්දොරින්ම චේතනාව තමයි කර්මය. කරපු අකුසල් ගැන හිතන්න හිතන්න අකුසලේ බලවත් වෙනවා. ඒ නිසා ඔබ සීලේක පිහිටියට පස්සේ හිතන්න ඕනේ මං දැන් සිල්වත් පරණ වැරදි දැන් මට අදාළ නැහැ. මං දැන් සිල්වත්. මං අද ඉඳන් හරි මේ ශික්ෂාපද දිවිහිමියෙන් රැක ගන්නවා කියලා ඒ අලුත් කරගත්ත සීලේ පිරිසිදුව ඉදිරියට අරගෙන යන්න ඔබ දක්ෂ වෙන්නට ඕන. අන සාරිපුත්ත හාමුදුරුවෝ ධනංජානිට සීලේක පිහිටලා පින බලවත් කරද්දී ප්‍රේත අපායෙන් හිත මිදුණා. මනුස්ස ලෝකෙ හිත පිහිටියා. දැන් ධනංජානිට ලොකු සතුටක් ඇති වුණා. අම්මෝ මං ගැලවුණා කියලා. ගැලවුණා නෙමෙයි. සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා ධනංජානි මනුස්ස ලෝකෙ දුක් සහිතයි කියලා. මේ මනුස්ස ලෝකේ දැන් ඔබ මනුස්ස ලෝකෙට ඇවිල්ලා මැරෙන්න වැටෙනකම් මොනවද හෙව කරගත්? ඔබ මොනතරම් අනතුරකට ජීවිතේ වැටුනේ? මනුස්ස ලෝකේ කියන්නේ සැපක් නෙමෙයි. බලන්න ඉපදිච්ච දවසේ ඉඳන් කොච්චර දුකක්ද කියලා. හැබැයි අවිද්‍යාව නිසා කෙනෙකුට හිතෙනවා මේක තමයි සැප. මනුස්ස ලෝකේ තරම් සැපයක් තියෙනවද කියලා හිතන කොටසක් ඉන්නවා. ඉපදීමම දුකක්. ලෙඩවීම දුකක්. ජරාවට පත්වීම දුකක්. පිය විප්පයෝගෝ දුක්ඛෝ ප්‍රියංගෙන් වෙන්වීම දුකක්. අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ අප්‍රියන්නෙක් එකතු වීම දුකක්. යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛ යමක් කැමැති දේ නොලැබීම දුකක්. ජීවිතේ ඔබ ඉපදිච්ච දවසේ ඉඳන් හොඳට බලන්න ආපස්සට. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස අඬනවා වැළපෙනවා පපුවට ගහ ගන්නවා සුසුම් හෙලනවා හූල්ලනවා ජීවිතේ කොච්චරනම් මැරෙන්න කලින් මැරි ඉපදීපදි ජීවත් වෙනවද? මොනතරම් අඬලාද? මොනතරම් වැළපිලාද? මොනතරම් විඳෝලාද? ඕක තමයි ජීවිතේ ආපස්සට බලද්දී. ඒ නිසා මනුස්ස ලෝකේ කියන්නේ දුකක්. ධනංජානි දැන් ඔබ මනුස්ස ලෝකේ තාදීනව සිහි කරන්න කියනවා. ආදීනව සිහි කරලා ඔබ හිත පිහිටවන්න උත්සාහ කරන්න චාතු මහරජික දෙව්ලෝ. දිව්‍ය ලෝකේ හිත පිහිටන්න නම් කරුණු පහක් බලවත් කරන්නට ඕනේ. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. මේවට ධර්මී කියන්නේ සීක බල ධර්ම. බුදුහාමුදුරෝ දෙව්ලොව හිත පිහිටවන්න මෙන්න මේ කරුණු පහ බලවත් කරගන්න ආකාරය ගැන දේශනාවල සඳහන් කරලා තියෙනවා. වෙනම භාවනාවක් හැටියට පෙන්නවා. ඒකට කියනවා දේවතානුස්සති භාවනාව. තමන් තුල තුනුරුවන් ගැන හොඳ සද්ධාාවක් දියුණු කරලා සිල්වත්කම. තමන්ගේ සීලය හොඳට මෙනෙහි කරමින් සීලේ පිරිසිදු ආරක්ෂා කරගෙන සුතවත්කම. සුතේ කියන්නේ දහම් දැනුම. කුසල් අකුසල් පිම්පව් මෙලව පරලව ගැන සම්මාදිට්ඨිය ගැන ධර්මයේ තුල තමන් ඇති කරගත දහම් දැනුම තමා තුලින් මෙනෙහි කරලා ඊළඟට ත්‍යාග සම්පත්‍ය අතහැරීම දන් දීම කරපු පින්කම් තමන්ගේ ජීවිතේ තමන් පුරුදු කරන ත්‍යාගාදී ගුණධර්ම මෙනෙහි කරලා ඊළඟට ප්‍රඥාව භාවනාව තමන් හිත වඩලා අනිත්‍ය මෙනෙහි කරලා අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් මේ ලෝකේ යථා ස්වභාවය මෙනෙහි කරලා ඇති කරගත වැටහීම මෙන්න මේ කරුණු පහ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ඔය කරුණු පහ බලවත් වෙනකොට එයාගේ හිත දෙව්ලොව පිහිටනවා. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ධනංජානිට අන්න ඒ කරුණු පහ බලවත් වෙන විදිහට ධර්ම දේශනා කරනවා. දැන් අපායෙන් උඩට මතු කරලා ගත්තා. දැන් ධනංජානිට අර අපාය බය නැහැ. දැන් හිත ප්‍රබෝධමත් වෙලා දැන් ධනංජානි වැඳගෙන බණ අහනවා. සාරිපුත්ත හාමුදුරුවෝ දහම් දේශනවා බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ ගැන සද්ධාව ඇති වෙන ආකාරයට. දැන් ධනංජානිව සීලේක පිහිටලා තියෙන. දැන් ධනංජානි මේ මොහොතේ සිල්වත් පෙරවැරදි දැන් හිතෙන් අමතක වෙලා අර සීලේ බලවත් වෙන. ඊළඟට ධනංජානිට පිම්පව් කර්ම කර්මඵල ගැන ධර්මයේ ගැන සද්ධාාවක් ඇති වෙන විදිහට සාරිපුත්ත හාමුදුරුවෝ දහම් දේශන. ධනංජානි කරපු පින් එක බත් හැන්දක් පූජා කරා සාරිපුත්ත හාමුදුරන්ට ඒ පින දැන් බලවත් වෙන. ඊළඟට ධනංජානිට අනිත්‍ය ගැන මේ අතහැරීම ගැන කාමයන්ගේ ආදීනව ගැන සාරිපුත්ත හාමුදුරුවෝ දහම් දේශන. හිත පැහැදුනා. මනුස්ස ලෝකෙන් හිත මිදිලා චාතු මහරජික දෙව්ලොව හිත පිහිටියා.
දැන් බලන්න මේ නිරේ යන්න හිටපු කෙනා කල්යාණ මිත්‍රයෙක් ළඟ ඉඳීමේ වටිනාකම කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් මරණාසන්න මොහොතේ මොහොතක් ළඟ හිටියත් ඔහුව සුගතියක යවා ගන්න පුළුවන් ධනංජානිගේ හිත දෙව්ලෝකෙ හිටියා චාතු මහරාජික දිව්‍ය ලෝකෙ සාරිපුත්ත හාමුදුරුවෝ එතනින් අතර කරෙත් නැහැ සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා ධනංජානි ඔయిత වඩා සැප සහිතයි තවතිසා දෙව්ලෝ ඊටත් වඩා හොඳයි කියව දෙදෙව්ලෝට අධිපති ශක්‍ර දෙවියන් ඉන්නේ ඒ දිව්‍ය ලෝකෙ ශක්‍ර දෙවියන් සෝවාන් වෙච්ච කෙනෙක් ඔබ දන්න ශක්ක පඤ්ඤ සූත්‍රේ සඳහන් වෙනවා බොහෝ මාර්ගපල්ලාවී දෙවිවරු ඒ දිව්‍ය ලෝකවල වැඩ ඉන්නවා ඒ දිව්‍ය ලෝකයේ තියෙන දිව්‍ය සැප සම්පත් ගැන විස්තර කරලා කල්යාණ මිත්‍ර සම්පත්තිය ගැන විස්තර කරලා සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා ධනංජානි ඔබ තවත් ඉහළ දිව්‍ය ලෝකයක හිත පිහිටවත් ඒ පිණිස ඔබ තුල තව දුරටත් සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාව ඔබ බලවත් කරන් සාරිපුත්ත හාමුදුරුවෝ දිගින් දිකට ධර්මයේ කරුණු කියාගෙන යනකොට ධනංජානිගේ හිතේ තවත් සද්ධාව බලවත් වෙනවා තව දුරටත් සීලේ බලවත් වෙනවා තවදුරටත් දහම් දැනුමේ හිත පිහිටනවා ධර්මයේ තවදුරටත් පින ප්‍රඥාව බලවත් වෙනකොට තවතිසා දිව්‍ය ලෝකේ හිත පිහිටියා සාරිපුත්ත හාමුදුරුවෝ එතනිනුත් නවත්තන්න නැතුව කෙනා ධනංජානි ඊටත් වඩා තව සැප ඇති දිව්‍ය ලෝක තියෙනවා යාම දිව්‍ය ලෝකේ ඊළඟට සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා තවත් ඉහළ දිව්‍ය ලෝකයක් තියෙනවා තුසිත දෙව්ලෝ බෝධිසත්වයන් වහන්සේලා බෝසතාණන් වහන්සේලා පාරමී පුරණ උත්තමයන් වහන්සේලා පහළ වෙන්නේ ඒ දෙව්ලෝ ඊළඟට නිම්මාන රති පරිනිම්මිත වසවර්ති ඉහළට දිව්‍ය තලවල හිත පිහිටෙව්. දැන් ඔහොම බණ කියාගෙන යනකොට ධනංජානිගේ හිත පැහැදිලා ධර්මයේ තුල හිත ප්‍රබෝධමත් වෙලා හිත එකඟ වෙනවා. සාරිපුත්ත හාමුදුරුවෝ ධනංජානිට කියනවා ධනංජානි ඔබ මෛත්‍රියේම හිත පිහිටවන්න. ඔබ දැන් සියලු සත්ත්වයන්ට මෛත්‍රී වඩන්න. ඉස්සලා තමන් අරමුණු කරගෙන හොඳට තමන් මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා කියලා ඔබ ඔබට මෛත්‍රී කරන්න. ඊළඟට මේ ඔබ වටා ඉන්න සියලු දෙනාට මෛත්‍රී කරන්න. ප්‍රමාණ වශයෙන් ප්‍රමාණයක් අරගෙන ප්‍රමාණි විශාල කර කර මෛත්‍රී පතුරන මහග්ගත චේතෝ විමුක්තිය. අප්‍රමාණ චේතෝ විමුක්තිය කියන්නේ දිසා වශයෙන් අනන්තයට විහිදෙන අප්‍රමාණයි. උතුරු දිසාව, උතුරු අනු දිසාව, නැගෙනහිර දිසාව, නැගෙනහිර අනු දිසාව, බටහිර දිසාව, බටහිර අනු දිසාව, දකුණු දිසාව, එතකොට ඔය විදිහට උඩ දිසාව, යට දිසාව, අපි කියන ඔකට දස දිසාව. ඒ දස දිසාවම අරමුණු කරලා මෛත්‍රී වඩන්න. කරුණාව, මුදිතා, උපේක්ඛාව පුරුදු කරන්. සාරිපුත්ත හාමුදුරුවෝ ඒ කරුණ කියාගෙන බණ කියාගෙන යනකොට ධනංජානිගේ හිතේ අර මෛත්‍රී අරමුණ තුලම හිත තැම්පත් වුණා. බලන්න ධනංජානි කොච්චර පවකම් කර කර හිටියත් පෙර විශාල පිනක් තිබුණා මරණ මංචකයේ සාරිපුත්ත හාමුදුරුවෝ වගේ කෙනෙක් කල්යාණ මිත්‍රයෙක් ළඟ බණ ටිකක් අහන්න තරම් අන්තිමට පණ යන්න කලින් ධනංජානිගේ හිත ධර්මයෙන් පිරිලා ගියා. මුළු ශරීරයේම ධර්මාස්වාදයෙන් ප්‍රබෝධමත් වුණා. හිත සද්ධාවෙන් පිරිලා ගියා. ධනංජානිගේ හිත එකඟ වුණා. හිත එකඟ වෙනකොටම හිත පිහිටන්නේ බ්‍රහ්ම ලෝකේ. සමාධියක් තුල හිත පිහිටන්නේ බඹලව. සාරිපුත්ත හාමුදුරන්ට තේරුණා දැන් ධනංජානිගේ හිත එකඟ වෙලා බ්‍රහ්ම තලයක හිත පිහිටලා තියෙනවා. ඒ වෙලේ සාරිපුත්ත හාමුදුරන්ට හිතුණා ඔය ඉතින් මදය කියලා. සාරිපුත්ත හාමුදුරුවෝ හිතුවා ධනංජානි කියන්නේ ඉතින් ඉන්නකම් පිම්පව් විශ්වාස කරගෙන තුනුරුවන් අදහගෙන හිටපු කෙනෙක් නෙමෙයි. බමුණෝ කියලා කියන්නේ බ්‍රාහ්මනාග මහා බ්‍රහ්මයා තමයි විශ්වාස කරන්නේ. බමුණන්ගේ අරමුණ තමයි මහා බ්‍රහ්මයා ළඟ උපදිනේ. මහා බ්‍රහ්ම දෙවියන් තමයි විශ්වාස කරගෙන අදහගෙන ඉන්නේ. ඒ නිසා බඹලව යන්න තමයි මේ බමුණු ගොඩක් ආස කරන්නේ මහා බ්‍රහ්මයා ළඟට යන්න. මේ සාරිපුත්ත හාමුදුරුවෝ කල්පනා කරා මේ නිරේ යන්න හිටපු කෙනා බ්‍රහ්ම ලෝකෙට මං සුගතියට පින බලවත් කරලා උසවලා තිබ්බා. දැන් ඉතින් ඔය මදය කියලා හිතුණා. ඊළඟ සාරිපුත්ත හාමුදුරුවෝ ධනංජානිට කියනවා ධනංජානි ඔබ ඔය ගුණධර්ම තුල හිත පිහිටවන ඔබේ සීලේ හොඳට හිත පිහිටවාගෙන ඔබ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා තුල හිත පිහිටවාගෙන ඔබ මෛත්‍රියේම හිත පිහිටවන්න. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ තුල හිත පිහිටවාගෙන වාසය කරන්න කියලා සාරිපුත්ත හාමුදුරුවෝ ඔය අවවාදි දීලා ධනංජානිගේ නිවසෙන් පිටත් වුණා. ඉතින් සාරිපුත්ත හාමුදුරුවෝ නිවසෙන් එළියට වැඩම කරලා උන්වහන්සේගේ ආරාමයට වැඩ ඉන්න ආවාසයට වැඩියා. ඒ වඩිනකොට බුදුරජාණන් වහන්සේත් වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේත් ඒ ආරාමේ තමයි ඒ දිනවල වැඩ හිටියේ. එදා සාරිපුත්ත හාමුදුරුවෝ වඩිනවා. ඒ වඩිනකොට බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියේ ඉඳලා
එළියට වැඩම කරලා සාරිපුත්ත හාමුදුරුව ඈත දිහා එනවා. ඔය අතරේ ධනංජානි පණ ගියා, හුස්ම ගියා, මරණයටපත් වුණා. හැබැයි අපායි වැටුන්නේ. නින්දෙන් පිබිදියා වගේ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම දෙවි කෙනෙක් වෙලා ධනංජානි බ්‍රහ්මයා බ්‍රහ්ම ලෝකේ පහළ වුණා. අර බ්‍රාහ්මණයා බ්‍රහ්ම දේවතාවෙක් වෙලා ඉපදුණා. සාරිපුත්ත හාමුදුරුව ආරාමයට වඩිනකොට බුදුරජාණන් වහන්සේ කුටියෙන් එළියට වැඩම කරලා අහනවා, ඇයි සාරිපුත්ත ඔබ ධනංජානි වෙතනින් නවත්තලා පහු ආවේ? මේකේ විශාල ධර්ම කාරණයක් තියෙනවා මේ තුල. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ගන්ධ කුටිය වුණාට බුදු ඇසින් සාරිපුත්ත හාමුදුරුව ධනංජානිගේ හිත පිහිටවපු ආකාරي බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බලාගෙන හිටියා. ඒ තමයි බුදු කෙනෙකුට තියෙන දිවස් නෝන, දිබ්බ චක්කු, දිබ්බ සෝත, දිව්‍ය ලෝකේ වෙන දේවල්, තවත් ඈත තැනක වෙන දේවල්, බ්‍රහ්ම ලෝකේ වෙන දේවල්, වෙනත් ඈත ආරාමයක වෙන දෙයක්, ළඟ වෙන දෙයක් වගේ දකින්න අහන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුරුව හිත පිහිටවපු ආකාරය දැක්කා. හැබැයි සාරිපුත්ත හාමුදුරුවන්ට පුංචි අඩුවක් වුණා එතනදී. ඒ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේට නෑ බුදු කෙනෙකුට තියෙන නුවණ. බුදුරජාණන් වහන්සේට පමණක් විශේෂිත හැකියාවල් තියෙනවා. ඒ තමයි ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානය. කෙනෙකුගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවේ හරියටම දැකලා ඉලක්කයට දහම් දෙසන්න පුළුවන් හැකියාව තියෙන බුදු කෙනෙකුට විතරයි. ඒක රහතන් වහන්සේලාට පිහිටන්නේ. රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්න පුළුවන්. දැන් සාරිපුත්ත හාමුදුරුව ගැන තියෙන ධර්මසේනාධිපති. බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඒ විදිහටම දේශනා කරන්න දක්ෂයි. බොහොම ලස්සනට ධර්මයේ ගලපමින් බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුකූලව දහම් දෙසන්න දක්ෂයි. හැබැයි සාරිපුත්ත හාමුදුරන්ට කෙනෙක් දිහා බලලා එයාගේ සංසාරිකව ඉන්ද්‍රිය ධර්ම වැඩිච්ච ආකාරය අඳුනගෙන මෙයා උග්ගටිතඤ්ඤ කෙනෙක්ද, මෙයා විපටිතඤ්ඤ කෙනෙක්ද, මෙයා නෙය්‍ය පුද්ගලයෙක්ද, මේ කෙනාට අවබෝධයේ පිණිස හරියටම දේශනා කළ යුත්තේ මොන කොටසද කියලා හරියට අන්න ඒක හඳුනාගැනීමේ හැකියාව නැහැ. ඒක තියෙන්නේ බුදුහාඳුරන්ට විතරයි. බුදුරජාණන් වහන්සේ දකිනවා ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානෙන් ධනංජානීට මාර්ගඵල ලබන්න පිනක් තිබිලා තියෙන. සාරිපුත්ත හාමුදුරුව එතනට ගෙනිච්චේ නැහැ. සාරිපුත්ත හාමුදුරුව බඹලවින් නවත්තලා මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා ගැන සතර බ්‍රහ්ම විහරණ ගැන කියලා බ්‍රහ්ම ලෝකේ හිත පිහිටෝල සාරිපුත්ත හාමුදුරුව හිතුවා ඉතින් ඔය මඳය කියලා ආපහු උන්වහන්සේ වැඩියා. හැබැයි බුදුරජාණන් වහන්සේ දැක්කා සාරිපුත්ත හාමුදුරුව එතනින් නවත්තන්න නැතුව ධනංජානීට අනිත්‍ය ගැන කියලා දුන්නා නම් පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් බලන ආකාරය, මේ ඇස කන නාසය දිවකය මනස ආයතන හය අනිත්‍යයි කියලා ධනංජානිට විදර්ශනා වැඩෙන ආකාරයට දහම් දෙසුවා නම්, චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන විදිහේ ප්‍රඥාව වැඩෙන විදිහට සාරිපුත්ත හාමුදුරුව ධර්ම දේශනා කරා නම් ධනංජානි බඹලව යන්නේ මාර්ගඵල අවබෝධයක් එක්ක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අහනවා, ඇයි සාරිපුත්ත ඔබ ධනංජානි වෙතනින් නවත්තලා වැඩියේ කියලා. පින්වතුනි, මෙන්න මේ දේශනාව තියෙනවා මජ්ඣිම නිකාය. මේ දේශනාවේ නම තමයි ධනංජානි සූත්‍රය. මේ දේශනාව ඔබ හොඳට ශ්‍රවණය කරා නම් ඔබට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් මේ තුල තියෙනවා. එකක් තමයි මරණාසන්න මොහොතේ පවා සිහි නුවණ තියෙනවා නම් ධර්මයේ හිත පිහිටවන්න පුළුවන් නම් ධර්මයට හිත පිහිටවන්න නැඹුරු කෙනෙකුට අන්තිම මොහොතේ ගැලවෙන්න පුළුවන්. සිහි නුවණ තියෙන වීර්යවන්ත කෙනාට මරණ මංචකෙත් ධර්ම අවබෝධයට හිත පිහිටවන්න පුළුවන්. අපාය නිමිති පහළ වෙලා ගිනිදල් පෙනිච්ච නිරේට කර්ම බලවත් වෙච්ච ධනංජානිටත් පුළුවන් වුණා මරණාසන්න මොහොතේ අකුසල යටපත් කරලා කුසල් බලවත් කරලා බ්‍රහ්ම ලෝකේ දක්වා හිත පිහිටව ගන්න. ඊළඟ කාරණේ තමයි එකපාරට දැන් මේ අකුසල් බලවත් වෙලා නිරේගාමී කර්ම බලවත් වෙච්ච කෙනෙකුට එකපාරට ගිහිලා ඔයා දිව්‍ය ලෝකේ හිත පිහිටවන්න, ඔයා දෙව්ලොව හිත පිහිටවන්න කියවට ඒක එකපාරට බලවත් වෙන දෙයක් නෙමෙයි. අපිට මේකෙන් තේරෙනවා ඒ මොහොතේ හිතේ ස්වභාවයට අනුව ඒ හිත පිහිටපු තැන ආදීනව සිහි කරෝමින් තමයි ටිකෙන් ටික ඉහළට හිත පිහිටව ගන්න තියෙන්නේ. දැන් බලන්න සාරිපුත්ත හාමුදුරුව හිත පිහිටවපු ආකාරය, ධනංජානිගේ හිත නිරේ හිත පිහිටලා තියෙනකොට නිරේ ආදීනව සිහි කළා, තිරිසන් ලෝකේ හිත පිහිට චුට්ටක් උඩට හිත ගත්තා. එතන හිත පිහිටියට පස්සේ තිරිසන් ලෝකේ ආදීනව සිහි කෙරෙව්. ප්‍රේත ලෝකේ හිත පිහිට අන්න එතන හිත පිහිටනකොට ප්‍රේත ලෝකේ ආදීනව සිහි කරන්න කියනවා. තමන්ගේ හිත යම් තැනක පිහිටියද එතන ආදීනෝ මෙනෙහි කරලා බලවත් කරලා ඊට වඩා උසස් තැනක හිත පිහිටෙව.
මනුස්ස ලෝකේ හිත පිහිටෙව්වට පස්සේ එතන ආදීනව සිහි කරලා දුන්නා. ඒ විදිහට ආදීනව දකිමින් හිත ඉහළට කුසලයේ තුල බලවත් කරලා බලවත් කරලා ඒ මොහොතේ හරි සීලයක පිහිටවලා පින බලවත් කරලා දීලා සද්ධාදී ගුණ ධර්ම ඇති කරලා දීලා මරණාසන්න මොහොතේත් අකුසල් යටපත් කරලා කුසල් බලවත් කරන්න පුළුවන් වුණා. ඒ නිසා මේ දේශනාවෙන් අපිට පේනවා කෙනෙක් තුල ඊළඟ එක තමයි බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්ක ධනංජානිට ධර්මාවබෝධ කිරීමේ කුසලතාවයක් පෙර සසර පිනක් තිබිලා තියෙන. ඒ නිසා යහන්නේ සාරිපුත් ඇයි ධනංජානි ඔබ එතනින් නවත්තලා ආවේ? එහෙමනම් අපිට පේනවා සමාජ සමහරලාට මහා පෞකාරයක් වෙන්න පුළුවන්. අකුසල්ම කර කර අකුසල් වලින් වැහිලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔහු තුල සැඟවෙච්ච පෙර පින් තියෙන්න පුළුවන්. සසර කරපු පින් කුසල යටපත් වෙලා තියෙන්න පුළුවන්. මාර්ගඵල ලබන පිනක් තියෙන්න පුළුවන් යටපත් වෙලා. ඔබ අහලා ඇති අජාසත් රජුරුව පවා සෝවාන් වෙන්න පිනක් තිබ්බ කෙනෙක්. හැබැයි ඊට පෙර පාප මිත්‍ර සේවනයේ නිසා අකුසල් කරලා පව්කම් කරලා තමන්ගේ පියා මරලා පීට්‍රු ඝාතන අකුසලයක් කරලා නිරේගාමී කර්ම රැස් කරගෙන අපායට වැටුණා. බුදුරජාණන් වහන්සේක තැනක දේශනා කරනවා, මහණෙනි මේ අජාසත් රජුරුව පීට්‍රු ඝාතන අකුසලී නොකරා නම් එදා බුදුහාඳුරු දහම් දෙසලා බණ අහලා අවසන් වෙලා වන්දනා කළ අජාසත් රජුරුව හිත සතුටින් නැගිටලා පිටත් වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සංඝයාට කියනවා, මහණෙනි මේ අජාසත් පාප මිත්‍ර සේවනයේට හසු වෙලා අකුසල් කරලා පීට්‍රු ඝාතන අකුසලී නොකරා නම් අද මෙතනින් නැගිටින්නේ සෝවාන් වෙලා කියලා. සෝතාපන්න ඵලයට පත් වෙන්න පින තිබුණා. හැබැයි මේ පින ආනන්තරී අකුසලෙන් එදා වැහිලා ගියා. ඒ නිසා පින්වතුනි, මේ ජීවිතේ පංචානන්තරි අකුසලයක් නොකරපු කෙනෙකුට මේ ජීවිතේ තුල වීරිය ගත්තොත් ඔබ තුල ධර්මාවබෝධය ලබන පින් යටපත් වෙලා තියෙන්න පුළුවන්. ඒවා යටපත්ම වෙලා අපායට වැටෙන විදිහට ජීවත් වෙන්න එපා. මරණාසන්න මොහොතේ හරි සමහර ලාවට මේ බණ ටික ඇහෙන්නේ තරුණ වයසේන. තරුණ වයසේ ඉඳන් වීරිය වඩන. මේ බණ ටික ඇහෙන්නේ ඔබට මැදි වයසේ නම් එතන ඉඳන් පටන් ගන්න ජීවිතේ. අකුසල් හදාගෙන කුසල් වඩාගෙන අද ඉඳන් මං ධර්මී තුල යනවා කියලා. මේ බණ ටික ඔබට ඇහෙන්නේ වයසට ගිහිල්ලා නම් සිහි කල්පනාව තියෙනවා නම් දැන් අපි ප්‍රමාදයි කියලා හිතන්න එපා. ඔබ ඔතන ඉඳන් පටන් ගන්න. මේ බණ ටික ඔබට ඇහෙන්නේ ඔබ ලෙඩ ඇඳේ ඉන්නකොට නම්. සමහරට ඇඳේ නැගිට ගන්න බැරුව ඉන්නකොට බණ අහනවා වෙන්න පුළුවන්. එතකොට හිතන්න එපා දැන් අපේ කාලේ ඉවරයි, අනේ දැන් නැගිට ගන්නත් බෑ, දැන් ඉතින් ඇඳේ, දැන් ඉතින් කවදමරෙයිද දන්නේ, දැන් කරන්න දෙයක් නැහැ කියලා හිතන්න එපා. ඔබට දැනුත් සිහිනුවන තියෙනවා නම් දැනුත් ඔබට අවස්ථාව තියෙනවා. ඒ නිසා මරණාසන්න මොහොතේ අවසාන මොහොතේ පවා අපායගාමී අකුසල් බලවත් වෙලා ගිනිදල් පෙනිච්ච අය පවා ධර්මයේ හිත පිහිටලා සුගතිය ගියා. ඒ තමයි මේ ධර්මයේ තියෙන ආශ්චර්යය. අන්නේ ධර්මයේ ආශ්චර්යය තේරුම් අරගෙන මේ ධර්මයේ තුල හිත පිහිටවලා ඔබ හැම දෙනාටම අප්‍රමාදීව අකුසල් යටපත් කරගෙන කුසල් බලවත් කරගෙන උතුම් වූ ධර්මයේම දියුණු කරගන්න, ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ධර්ම දේශනාවෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටමත්, ලක්හඬ ගුවන්විදුලියේ ගයාන් දුෂ්යන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාමත්, ඔබ හැම දෙනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාද ඔබ හැම දෙනාටම සැලසේවා. සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න ඔබ හැම දෙනාටම මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා.